තෙරුවන් සරණයි ආයිබෝවන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් පහවසරේ පොඩිත්තන්ට කෙටි සටහන් මාලාවක් ඉදිරිපත් කරන්නේ බුද්ධ ධර්මයේ පොතට අදාළව බුද්ධ ධර්මයේ පොතේ තියෙන පාඩම් වල වැදගත් කරුණු මේ විදිහට කතා කරද්දී අපි මෙතනදී මේ පාඩමෙන් කතා කරන්නේ අටවෙනි පාඩම සම්බුදු හිමිගේ උපස්ථායක ආනන්ද හිමි කියන පාඩම ආනන්ද හාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකවරයා බවට පත් වුණා අග්‍ර උපස්ථායක භික්ෂුන් වහන්සේ වුණා ඉතින් දුවේ පුතේ අපි බලමු අංක පිළිවෙලට අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ කියන පාඩමේ තියෙන විශේෂ කරුණු බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක දුරය දරූජේ ආනන්ද මහරහතන් වහන්සේ බවට පත් වුණේ පස්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ බවට පත් වෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3ක් ගත වෙලා ගියාට පස්සේ එහෙනම් බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක දුරය දරුවේ කවුද ආනන්ද හාමුදුරුවෝ ආනන්ද තෙරුන් වහන්සේ ආනන්ද හිමි ඒ විදිහට අපිට පිළිතුරු ලියන්නට පුළුවන් හරි ආනන්ද හාමුදුරුවන්ගේ පියා කවුද අමිතෝදන සාක්‍ය රජතුමා අමිතෝදන සාක්‍ය රජතුමා සුද්ධෝදන රජතුමාගේම සහෝදර රජ කෙනෙක් සුද්ධෝදන මහරජතුමාගේ සහෝදර රජ කෙනෙක් තමයි අමිතෝදන රජතුමා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ පියතුමානේ සුද්ධෝදන රජතුමා සුද්ධෝදන රජතුමාගේම සහෝදරයෙක් තමයි අමිතෝදන සාක්‍ය රජතුමා ආනන්ද හාමුදුරුවන්ගේ පියා බවට පත් වුණේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරේට වැඩම කර වැඩ සිටියේ මල්ල රජදරුවන්ගේ අනුපිය කියන අඹ උයනේ බුදුරජාණන් වහන්සේ පළමු වතාවට කිඹුල්වත් නුවරට වැඩම කරලා මල්ල රජදරුවන්ගේ අනුපිය කියන අඹ වනේ අඹ උයනේ වැඩ හිටියා අන්න එහිදී බුදුරජාණන් වහන්සේ වෙත ගොස් පැවිදි වූ කුමාරවරු කිහිප දෙනෙක් හිටියා අන්න ඒ කුමාරවරුත් එක්ක තමයි ආනන්ද කුමාරයාත් පැවිදි වුණේ කවුද ඒ කුමාරවරු මෙන්න මේ කුමාරවරු ආනන්ද කුමාරයා ඊළඟට පත්‍ය කුමාරයා භගු කියන කුමාරයා අනුරුද්ධ කියන කුමාරයා කිම්බිල කියන කුමාරයා දේවදත්ත කුමාරයා කවුද ආනන්ද කුමාරයාත් එක්ක පැවිදි වෙච්ච අය බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ මල්ල රජවරුන්ගේ අනුපිය කියන අඹ උයනේ වැඩ ඉන්න අවස්ථාවක තමයි පැවිදි වුණේ ආනන්ද පද්දිය භගු අනුරුද්ධ කිම්බිල දේවදත්ත සහ උපාලි කියන කපුවා කරණවැමියා කොණ්ඩේ කපන අයට කියන්නේ කරණවැමියා කියලා ඉතින් අන්න ඒ විදිහේ කරණවැමියෙකුත් පැවිදි වුණා මේ කුමාරවරුන් අතරින් පළවෙනියටම පැවිදි කළේ මෙන්න මේ කරණවැමියාව පහත් කුලයක කියලානේ සැලකුවේ කරණවැමි කම් කරන අය ඒ නිසා බුදුහාමුදුරුව මොකද කරන්නේ පළවෙනියටම මේ උපාලි කියන කපුවාව පැවිදි කළා ඊට පස්සේ තමයි ආනන්ද භද්දිය භගු අනුරුද්ධ කිම්බිල දේවදත්ත කියන කුමාරවරු පැවිදි භාවයට පත් කළේ හරි දැන් මතකද ආනන්ද කුමාරයා භද්දිය භගු අනුරුද්ධ කිම්බිල දේවදත්ත කියන කුමාරවරුනුත් උපාලි කියන කපුවත් එකවර තමයි පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ මල්ල රජවරුන්ගේ අනුපිය කියන අඹ උයනේ ආනන්ද තෙරුන්ගේ ආචාර්යවරයා වුණේ මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ කවුද මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ උපස්ථායක තනතුරු බාර ගැනීමට පෙර සැරියුත් මුගලන් ආදී මහා ශ්‍රාවකයන් වහන්සේලා ඉදිරියේ ආනන්ද හිමි විසින් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රතික්ෂේප කිරීම හතරක් සහ ඉල්ලීම් හතරක් ඉදිරිපත් කළා ආනන්ද හාමුදුරුවන් වහන්සේට තමයි අග්‍ර උපස්ථායක තනතුර බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ ඒ අග්‍ර උපස්ථායක තනතුර ලබා දෙන වෙලාවේදී දුවේ පුතේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ කාරණා හතරක් ඉල්ලුවා කාරණා හතරක් ප්‍රතික්ෂේප කළා ඒ කාරණා ටික අපිට මතක තියෙන්න ඕන
පළවෙනියට අපි බලමු ප්‍රතික්ෂේප කරපු කාරණා හතර මොනවද කියලා. පළවෙනි එක භාග්‍යවතුන් වහන්සේට ලැබෙන වටිනා සිවුරු පිරිකර මාහට නොදෙනසේක්වා. භාග්‍යවතුන් වහන්සේට බුදුරජාණන් වහන්සේට සිවුරු පිරිකර ආදිය ලැබෙනවා. ප්‍රත්‍ය පහසුකම් ලැබෙනවා. අන්න එහෙම බුදුහාමුදුරුවන්ට පූජා කරපු සිවුරු ආනන්ද හාමුදුරුවන් වහන්සේට කිසිම දවසක බුදුරජාණන් වහන්සේ විසින් නොදිය යුතුය. නොදෙනසේක්වා කියන ප්‍රතික්ෂේප කිරීම. ආනන්ද බුදුහාමුදුරුවන්ට ලැබෙන සිවුරු ආනන්ද තෙරුන් වහන්සේට දීම ප්‍රතික්ෂේප කරනවා පළවෙනියටම. ඊළඟට භාග්‍යවතුන් වහන්සේට ලැබෙන පිණ්ඩපාත මට නොදෙනසේක්වා. පිණ්ඩපාතය බුදුහාමුදුරුවන්ට ලැබෙන දාණය ආනන්ද හාමුදුරුවන්ට නොදෙනසේක්වා කියන ප්‍රතික්ෂේප කිරීම. තුන්වෙනි කාරණේ භාග්‍යවතුන් වහන්සේ සමග එකම ගඳකිලියේ විසීමට මට ඉඩ නොදෙනසේක්වා. එකම ගඳකිලියක වැඩ ඉන්න දෙන්නට එපා. බුදුහාමුදුරුව වැඩ ඉන්නේ ගඳකුටි. බුදුහාමුදුරුව වැඩ ඉන්න කුටියට කියන්නේ ගඳකුටිය කියලා. එහෙම නැත්නම් ගඳකිලිය කියලාත් කියනවා. සුවඳවත් වූ කුටියක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සමග ඒ ගන්ධකුටියේ ආනන්ද තෙරුන් වහන්සේට වාසස්ථානය කිරීමට වාසය කිරීමට දෙන්නට එපා කියන ප්‍රතික්ෂේප කිරීම. භාග්‍යවතුන් වහන්සේට ලැබෙන දාන ආරාධනාවලට මා කැඳවාගෙන නොයනසේක්වා. බුදුරජාණන් වහන්සේට රජවරුන්ගෙන් සිටුවරුන්ගෙන් එක එක ප්‍රභූවරුන්ගෙන් දානමය පින්කම් සඳහා දානය සඳහා ආරාධනා ලැබෙනවා. අන්න ඒ ආරාධනාවලට ආනන්ද තෙරුන් වහන්සේව වැඩමවාගෙන නොයනසේක්වා කියන ඉල්ලීමකුත් කළා. ප්‍රතික්ෂේප කාරණා. ආනන්ද තෙරුන් වහන්සේව බුදුරජාණන් වහන්සේට ලැබුණු ආරාධනාවලට දානය සඳහා වැඩම කරවාගෙන නොයා යුතුයි කියලා. හරි, අපි ආයෙත් බලමු භාග්‍යවතුන් වහන්සේට ලැබෙන වටිනා සිවුරු පිරිකර මාහට නොදෙනසේක්වා කියන ප්‍රතික්ෂේප කිරීම. භාග්‍යවතුන් වහන්සේට ලැබෙන පිණ්ඩපාත මට නොදෙනසේක්වා කියන ප්‍රතික්ෂේප කිරීම. භාග්‍යවතුන් වහන්සේ සමග එකම ගඳකිලියේ විසීමට මට ඉඩ නොදෙනසේක්වා කියන ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම. භාග්‍යවතුන් වහන්සේට ලැබෙන දාන ආරාධනාවලට මා කැඳවාගෙන නොයනසේක්වා කියන ප්‍රතික්ෂේප කිරීම. ඒ ප්‍රතික්ෂේප කිරීම හතර අපි මතක තියාගනිමු. ඊළඟට ඉල්ලීම් හතර. ඉල්ලීම් හතරක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මා භාරගත් ආරාධනාවලට වඩිනසේක්වා. ආනන්ද හාමුදුරුවන් වහන්සේ යම්කිසි ආරාධනාවක් බාරගෙන තිබුණොත් ඒ ආරාධනාවට බුදුරජාණන් වහන්සේ වැඩිය යුතුයි කියලා ඉල්ලීමක් කළා. දුරබැහැර ප්‍රදේශවලින් භාග්‍යවතුන් වහන්සේ හමුවීමට පැමිණෙන අය කැඳවාගෙන ඒමට අවසර ලබා දෙන සේක්වා. ඈත ගම්දනව්වල ඉඳලා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න බොහෝ දෙනෙක් පැමිණෙනවා. ඉතින් එහෙම එන අයව බුදුරජාණන් වහන්සේ සමීපයට කැඳවාගෙන ඉන්නට අවසර දෙන්නට ඕන. ඕනෑම වෙලාවක කැඳවාගෙන ඉන්නට අවසර ලබා දෙන්නට ඕන කියලත් ඉල්ලීමක් කළා. තුන්වෙනි ඉල්ලීම. මා නැති තැන දෙසූ දහම් නැවත මට දේශනා කරන සේක්වා. තුන්වෙනි ඉල්ලීම. බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුව නැති තැනකදී යම්කිසි ධර්මයක් දේශනා කළොත් ඒ දේශනා කරන ධර්මය ආනන්ද හාමුදුරුවන්ට නැවත වතාවක් දේශනා කරන්නට ඕන කියලා ඉල්ලීමක් කළා. මොකද ධර්ම භාණ්ඩාගාරික හාමුදුරුව වුණාම බුදුහාමුදුරුව දේශනා කරපු සියලු ධර්මකාරණාවන් මතක තබා ගත යුතු නිසා. ධර්මයේ පිළිබඳ සැකයක් ඇති වූ විට භාග්‍යවතුන් වහන්සේ හමු වී ඒ විසඳා ගැනීමට අවසර දෙනසේක්වා. මොකක් හරි අවස්ථාවකදී ධර්මකාරණාවක් ගැන සැකයක් ඇතිවෙන්න පුළුවන්, ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒ ගැටලුවක් මතුවෙන වෙලාවක ප්‍රශ්නයක් ඇති වුණොත්, තේරුම් ගන්න බැරි තැනක් තිබුණොත් ඒ වෙලාවේදීම බුදුහාමුදුරුවන්ගෙන් අහලා ඒ ධර්මකාරණාව තේරුම් ගන්න ගැටලුව පැටලිලි සහගත තත්ත්වය මගහරව ගන්න අවස්ථාව දෙන්නට ඕන කියලා ඉල්ලීමක් කළා. භාග්‍යවතුන් වහන්සේ මා භාරගත් ආරාධනාවලට වටිනසේක්වා කියන ඉල්ලීම. දුරබැහැර ප්‍රදේශවලින් භාග්‍යවතුන් වහන්සේ හමුවීමට පැමිණෙන අය කැඳවාගෙනීමට අවසර ලබා දෙනසේක්වා කියන ඉල්ලීම. මා නැති තැන දෙසූ දහම් නැවත මට දේශනා කරනසේක්වා කියන ඉල්ලීම. ධර්මයේ පිළිබඳ සැකයක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ හමු වෙලා ඒ විසඳා ගැනීමට අවසර ලබා දෙන්නට කියලත් ඉල්ලීමක් කළා. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට මූලිකත්වය ගත්ත හාමුදුරුවන් වහන්සේත් ආනන්ද හාමුදුරුවන් වහන්සේමයි. ආනන්ද හාමුදුරුවන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් තුන්වෙනි වතාව දක්වා
බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලගෙන ආපු මහා ප්‍රජාපති ගෝතමී දේවිය ප්‍රදාන කරගත්ත කාන්තාවන් 500 දෙනාට ප්‍රථමයෙන්ම පැවිද්ද ලබා දෙන්නට මූලිකත්වය අරගෙන කටයුතු කළේ. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තේ කවුද එහෙනම්? ආනන්ද තෙරුන් වහන්සේ. ආනන්ද තෙරුන් වහන්සේ. ආනන්ද බෝධිය රෝපණය කළේද ආනන්ද හාමුදුරුව. ආනන්ද බෝධිය තියෙන්නේ ජේතවනාරාමේ ගාව. ඒ ආනන්ද බෝධිය රෝපණය කිරීමේදී මූලිකත්වය අරගෙන කටයුතු කළේ කොසල් රජතුමත් එක්ක එකතු වෙලා ආනන්ද හාමුදුරුවන් වහන්සේ. ආනන්ද හාමුදුරුවන් වහන්සේ තමයි ආනන්ද බෝධිය රෝපණය කිරීමේදීත් මූලිකත්වය ගත්තේ. නිත්‍ය උපස්ථායක තනතුරට අමතරව ආනන්ද හාමුදුරුවන්ට තවත් තනතුරු කිහිපයක් ලැබිලා තිබුණා. ධර්ම භාණ්ඩාගාරික තනතුර බහුශ්‍රුත භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර ස්ථානයේ අග්‍රස්ථානයේ ස්මරණ ශක්තිය කියන්නේ මතක ශක්තිය ඕනෑම දෙයක් එකවතාවක් ඇහුවට පස්සේ මතක තියාගන්නට පුළුවන් ශක්තියක් තිබුණා ආනන්ද හාමුදුරුවන් වහන්සේට ස්මරණ ශක්තිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ඒ නිසා ආනන්ද හාමුදුරුවන් වහන්සේට ලැබිලා තිබුණා අවබෝධ ශක්තිය ඇති මොකක් හරි දෙයක් ඉක්මනින්ම අවබෝධ කරගන්නට පුළුවන් හොඳින් අවබෝධ කරගන්නට පුළුවන් හැකියාවක් ආනන්ද තෙරුන් වහන්සේට තිබුණා ඒ නිසා අවබෝධ ශක්තිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයත් ලැබෙනවා ධෛර්ය සම්පන්න භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයත් ආනන්ද හාමුදුරුවන් වහන්සේට ලැබිලා තිබුණා ධර්ම භාණ්ඩාගාරික තනතුර බහුශ්‍රුත භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය අගතනතුර ස්මරණ ශක්තිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර ස්ථානයේ අග්‍රස්ථානයේ අවබෝධ ශක්තිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ධෛර්යය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ කියන තනතුරු කිහිපයක්ම ආනන්ද හාමුදුරුවන් වහන්සේට ලැබිලා තිබුණා. ආනන්ද හාමුදුරුව අනතිමානී ගුණයෙන් යුක්ත වූහ. මානය සම්පූර්ණ දුරු කරපු භික්ෂූන් වහන්සේ කෙනෙක් විදිහට තමයි ආනන්ද හාමුදුරුවන් වහන්සේ කටයුතු කරලා තියෙන්නේ. ඊළඟට උන්වහන්සේගේ චරිතයෙන් අපේ ජීවිතයට ලබා ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. අපි කිහිපයක් බලමු. ගුරුවරයාට අසීමිත ලෙස ගරු කිරීම. ගුරුවරයාට අසීමිත විදිහට ගරු කළා බුදුරජාණන් වහන්සේට කිසිම අවස්ථාවකදී හිතරි දෙන විදිහට අගෞරව වෙන විදිහට කටයුතු කළේ නැහැ. බුදුරජාණන් වහන්සේට හරිම ගෞරවයෙන් තමයි ආනන්ද හාමුදුරුව කටයුතු කරලා තියෙන්නේ. තනතුරු සඳහා බලෙන් ඉදිරිපත් උනේ නැහැ. අග්‍රපස්ථායක තනතුර ලබා ගැනීම සඳහා අනිත් භික්ෂූන් වහන්සේලා හැමදෙනාම ඉදිරිපත් වෙන වෙලාවේදී ආනන්ද හාමුදුරුව නිහඬව හිටියා. ඒ වෙලාවේ තමයි ආනන්ද හාමුදුරුවන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අග්‍රපස්ථායක තනතුර ලබා දුන්නේ. තනතුරක් ලබා ගැනීමේදී එය ගෞරවාන්විතව ලබා ගැනීමට තමයි ප්‍රතික්ෂේප කරුණු හතරක් සහ ඉල්ලීම් හතරක් කරන්නට යෙදුණේ. එහෙම නැත්නම් ආනන්ද හාමුදුරුවන් වහන්සේට සහ බුදුරජාණන් වහන්සේට චෝදනාවක් ඉදිරිපත් වෙන්න තිබුණා. බුදුරජාණන් වහන්සේට ලැබෙන සිවුරු පින්ඩපාතේ වගේ මුන්වහන්සේගේ ගඳ කිලියෙම වැඩ ඉන්නවා එහෙම කියලා චෝදනා ගොඩක් එන්න තිබුණා. ඒවා වළක්වා ගන්න තමයි ප්‍රතික්ෂේප කාරණා ඉදිරිපත් කළේ. ඒ වගේම පස්සේ කාලයේදී ධර්මයේ මතක තබාගෙන හිටියේ නැත්නම් ධර්මයේ ගැන ධර්ම භාණ්ඩාගාරික හාමුදුරුවන් වහන්සේ විදිහට අහනකොට උන්වහන්සේට පිළිතුරු දෙන්න බැරි වෙන්න තිබුණා. ඒ නිසා තමයි ඉල්ලීම් වල ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ වෙන කොහේ හරිදී දේශනා කරන ධර්මයක් නැවත දේශනා කළ යුතුයි කියලා ඉල්ලීමක් කළේ. තනතුරේ වගකීම් නිසි ලෙස ඉටු කිරීම ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ ලක්ෂණයක්. තමන්ගේ තනතුරේ වගකීම නිසි විදිහට ඉටු කළා. බුදුහාමුදුරුව වැඩ ඉන්න ගඳ කිලිය වටේ රාත්‍රී කාලයේදී හත් වතාවක් ගමන් කරනවා බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව ලබා දීම සඳහා. ඒ වගේම තමයි ධර්මය හොඳින් මතක තබාගෙන ධර්ම භාණ්ඩාගාරික තනතුරත් ලබාගෙන පළවෙනි ධර්ම සංගායනාව වෙලාවේදී සියලුම සූත්‍ර දේශනාවන් මහා කාශ්‍යප හාමුදුරුවන් වහන්සේ ඉදිරියේදී ඉදිරිපත් කළේ ආනන්ද හාමුදුරුව. තනතුරු හා බලය නිසා උඩඟු බවට පත්ුනේ නැහැ. හරිම නිහතමානී කෙනෙක් විදිහට ආනන්ද හාමුදුරුවන් වහන්සේ ක්‍රියා කරන්නට යෙදුණා. පහසරේණියේ කෙටි සටහන් බුද්ධ ධර්මයේ 8 වෙනි පාඩම සම්බුදු හිමිගේ උපස්ථායක ආනන්ද හිමි කියන පාඩමට අදාළව කෙටි සටහන. ඉතින් දුවේ පුතේ හරිම ලේසියෙන් මතක තියාගන්නට පුළුවන් විදිහට අපි මේවා කියලා දෙන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉගෙන ගන්න, නිවැරදිව ඉගෙන ගන්න. ඉතින් එහෙමනම් අපි ඊළඟ පාඩමින් හමු වෙමු. තෙරුවන් සරණයි.